කන ජනෙල්ලේම ඇරලා තියෙනවා. අනේ මේ ඒ ජනෙල් කුරු වශයෙන් මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද? මොකද හොඩුවාවක් තියෙනවද? ඔව් මැඩම්. මෙදුල එකෙක් වැටලා හිටියා. මං හිතන්නේ ආප්‍රිකාවට හොඳටම ගහලා. කොහෙද රැටලා හිටියේ? මිස්ගේ කාමරේ ජනෙල් ළඟ. කිසිම දෙයක් කතා කරන්නෙත් නැහැ මැඩම්. වේවුල වේවුල මොනවද තොඩ වුණා. එහෙම නැති හොස්පිටල් එකකට ගෙනියනවා. එහෙම නැත් ඔය කියලා තියෙන නැත්ද? කවුරු හරි ඇවිල්ලා තියෙනවා. එකනේ මං කිව්වේ. මේ පද කාමරේට යන්න. ඔය ආපෙක වත් ඇතුළේ තාම ඉන්නවද දැන්න හැංගිලා. මේ වත් ඇතුළේ? ඔව් මැඩම්. මැඩම් කාමරේට. සරුත් කාමරේට. අපි දැන්ම පොලිස්ට ඉන්ෆෝම් කරන්න. දැන්ම කියනවා මේ ස්ටීෆ්ටි මේ රෂ්මන් කරලා ගෙන ගන්න. ඉක්මන් ගන්නවා ඇති. හරි හරි ඒගොල්ලෝ ඒක කරයි. ඔය යන්න කාමරේට. කිව්ව මහල යන්නකෝ ඉතින්. ඔන්න බලන්න මේරි අම්මා තව ටික දවසකින් බොක්කිගේ ගෙදරින් ඇහෙන ලතෝනි සද්දේ මෙහාටත් ඇහෙයි යා. ඇයි? දැන් මොනවද හි වෙන්නේ? අපේ කවටයා දැන් දවස් 3ක් කේ ගියා. ඌ දැන් ගිහිල්ලා සේරම ගාන්ට බලාගෙන තියෙන්නේ. අපේ ගුරුන්නාන්සේ ටීවී එකෙන් බලනවා වගේ මේරි අම්මා බලනෝනේ අංජනම සිරාවට. मेरी अम्मा मे गुरुन्नांसे नां सिराम वेडगारे का पट्टा पुराक पट्टा हरी हरी दें इसराड मुनाद करानी ही तागनी इन्नी वेना मुनादी तिंग बीसने तमाई बीसने उन्ना बलंड मेरी अम्मा मे कित्ता दुन्नु गेम वाला रिटर्न ने का लंगदीम बोक्की टेनवा लंगदीम मे पारी तिंग बोक्की दे बोक्की वेला तमाई नाव दिन्ने हनी मंदा ඔය අක්කු පෙරේට උත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා වෙන වෙන ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නැහැ. ඒ වෙන මොන ප්‍රශ්න ඇති වෙන්නද? යකුත් එක්ක වැඩ කරන්නේ මම නෙමෙයිනේ මේරි අම්මා. යකුත් එක්ක වැඩ කරන්නේ ගුරානේ. ඉතින් මට අවුලක් නැහනේ. ඒ වුණාට ඔය පිල්ලි ආපහු එනවලු යවපු කෙනා ළඟටම. ඈ ඒ පිල්ලිනේ මේ කවටයා කියන්නේ පිල්ලියක් නෙවෙයිනේ මේරි අම්මා. යකෙක් යකෙක් හරි හරි ඕක බීලි ඉවර නම් දෙන්න මට හිතා ගන්න බැරි ඇතුළට ආපු හාදයා මෙච්චර සිකියුරිටි එකක් තියදී ඇතුළට ආවේ කොහොමද කියන එක. ගෙට ඇතුළු වුණු සලකුණක්වත් නැහැ. මට හිතා ගන්න බෑ කොහොමද ගෙට ඇතුළු වුණේ කියලා. දැන් SSP මහත්තයයි OIC මහත්තයයි දෙන්නම කියන්නේ හිතා ගන්න බෑ කියලානේ. එතකොට හිතන්න ඕනේ අපිද? නෑ මැඩම්. මට ප්‍රශ්න තියෙන්නේ මෙච්චර සිකියුරිටි එක ටයිට් කරලා තියෙද්දිත් මේ මිනිස්සයා කොහොමද ඇතුළට ආවේ කියන එක. ඒකත් ඉතින් මගෙන් අහන්න එපා. SSP මහත්තයා දන්නවා හොඳටම මට දරුණු තර්ජන තියෙනවා කියලා. විපක්ෂෙන් අන්ඩර්වර්ල්ඩ් එකෙන් වගේම අපේ පක්ෂෙන්. මේ ආපු මිනිහා ආවේ මට කරදරයක් කරන්න. දුවගේ කාමරේ ජනේලේ ඇරලා තිබුණා නම් ඇතුළට එන්න ඕනේ ජනේලේ. ඒක ලේසි වෙන්නේ නැහැ මැඩම්. මිස් පියන් වදා නිදි යන්නේ ජනේල් වහලා. මේ මිනිස්සයා ඇවිල්ලා තියෙන්නේ ඇතුලෙන් අකුල් දාපු ජනේල් අරගෙන. උළුවසඩ මේත් වෙලත් නැහැ. කූරු ගැලවිලත් නැහැ. හැබැයි අඩිපාරවල් තියෙනවා. මංගතන්නේ මිනිහා පුරුදු කාර්යයක්. එහෙම නැත්නම් මේ තරම් සිකියුරිටි තියෙද්දි අපේ ගෙදරට එන්න විදියක් නැහැ නේ. ෆින්ගර්ප්‍රින්ට්ස් තියෙනවද? ඇසරේ දැන් ඒක චෙක් කරගෙන යනවා. ෆින්ගර්ප්‍රින්ට්ස් තිබුණොත් නම් නඩුවේදී අපිට වාසි. මේ ඔක්කොටම ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන කවුද කියලා. ඇසරේ? ඇංගිලි සලකුණු රෙජිස්ට්‍රාර්. හරි හරි. කොහොම හරි SSP මහත්තයා මට පුළුවන් තරම් ඉක්මනට මේ ගෙදරට පැරපු එකාව හොයා ගන්න ඕනේ. මගේ දුව හොඳටම බය වෙලා ඉන්නේ. එයා තමයි දැක්කේ. හොස්පිටල් එකේ කෙනාගේ තත්ත්වය කොහමද? එයාට තුවාල නම් නැහැ තරම්. ඒත් තවම දොඩොණු. දොඩොණු? ඒ මොකද? ඒක තමයි. හරියට ඩොක්ටර්ස්ලාට හේතුව කියන්න බැහැලු. ගහලා තියෙන පාරේ හැටියට බ්‍රේන් ඩැමේජ් එකක් වෙලාද දන්නේ නැහැ. හරි හරි. එහෙමනම් SSP මහත්තයා පෞද්ගලිකවම මැදිහත් වෙලා මට මේක හොයලා දෙන්න.
ලොකු උදව්වක්. මට මේ අනිත් අය ගැන විශ්වාසයක් නැහැ. හොඳයි. මම ඒක බලන්න. මේ වතුරෙන් බෙල්ල යටිපතුල් හැම ස්පොන්ජ් කරමු. එතකොට උණගතිය අඩු වෙලා යයි. මට නම් හිතෙන්නේ අපි දැන් ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත් හොඳයි කියලා. මට පේන විදිහට මෙයා හොඳටම බය වෙලා ඉන්නේ. බය වෙන්නේ නැද්ද? ඇඳ ළඟ මිනිහෙක් හිටගෙන ඉන්නවා දකින්නකොට. මිස් මම මොතන පැරසිටමෝල් වගේයක් තිබ්බා. අපි කෝකටත් දෙකක් පොවමු. එතකොට මේ උණගතිය ටිකක් බැහැලා යයි. ප්‍රියා නද ප්‍රියා මේ බෙහෙත් දෙකක් තියෙනවා මේක බීලා ඉන්න. බැහැ. එහෙම කියන්න එපා මිස්. උණ අඩු වෙන්න ඕනේනේ. අපි තව ටිකකින් ડોක්ටර් කෙනෙක් ළඟටත් යමු. අඬුවේ. එහෙම කොහොමද කියන්නේ? කොකෝ නැගිටින්න. මේ පෙති දෙක බීලා ඉන්න. දැන් බෙහෙත් බිව්වනේ අඩු වෙලා යයි. මල කවුරු හරි අල්ලගෙනද? මම කෙනෙක්ද? ඔයා දැන් වැඩි කතා කරන්න එපා. ඔයාට උණ ටිකක් වැඩි. නේනු මට බයයි. මට බයයි මේ කාමරේ තනියෙන් ඉන්න. හරි. අපි දැන් මේ ඉන්නවනේ. ඔයා දැන් ටිකක් නිදා ගන්න. ගුරුනාසේ මේ රෝස් චිකන් ගෙනාව. අර මොකටද? ඇයි අර මස් පුච්චපුවා ගේන්න කිව්වේ? ගණින් ගුරුනා මස් කෑවට අර කොළුවටත් මොන හරි කන්න දෙන්න ඕනෑ. මට උන් දෙන්නටම වෙනම බෙදලා දෙන්න බෑනේ ගුරුනාන්සේ. උන් දෙන්නටම තියෙන එකම ශරීරේනේ. උඹ ඔය බත් කන වෙලාවට ඌලඟින් පිගානක් තියාංකෝ. ඌට ඕනේ නම් අරගෙන කයි. වතුරක් තියෙනවනේ. වතුර තියෙනවා. දැන් නම් අතින් අරන් බොනවා.
කවටයා තාම හරියට ශරීරයට පෑහිලා නැහැ. ශරීරයට පෑහුනාම ඌවේ ශරීරය රකින්නවා. ඌට තේරෙනවා ඌගේ පැවැත්ම තියෙන්නේ මේ ශරීරයේ කියලා. එතකොට ඒක ඌ ආරක්ෂා කරනවා. හැබැයි ඌට තේරෙන්න ටික කලක් යනවා. අංකල් මේ ගේමට කොච්චර කාලයක් යයිද? මොකද කිව්වේ? නෑ නෑ මම මේ කිව්වේ මේ ගේමට කොච්චර දවසක් යයිද කියලා. ගේම කිව්වේ මේ වැඩේටද? ඔව් ඔව් මේ බොක්කි මරණයකට. ඒක නම් මට හරියට කියන්නට බෑ. ඔබ තුමන්ලාගේ මහත්තයා නියම කරන දවසට ඒක කෙරේ. අනික මේ අපේ හාදය කලබලයක් කරලා එහෙ ඇවිස්සීලා තියෙන්නේ. ඈ ගුරුනාන්සේ. දැන් ඇවිස්සීලා අපි හිතමු ගේ වටේට මුර දැම්ම කියලා. ගෙට යන්නේ කොහොමද? ගුරුනාන්සේ මනුස්සයන්ට යන්න බැරි අප්‍රමාණ තරංගලට අමනුෂ්‍යයන්ව යවන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මනුස්ස ශරීරයක් නැති තියෙන්නේ. ලෝවා උන්ට ප්‍රශ්න නෙවෙයි. උන්ගේ ශරීරය ආරක්ෂා කරගෙන යනවා. ඔය කවටයා හීන් නූල් කාර්යයක්. ඕකා තව ටික දවසකින් අපිටත් කොකා පෙන්නන. එතකොට ඉතින් ඌ පෙන්නන කොක අපි බලන්නත් එපාය. කිසිම ආරංචියක් නෑ අම්මේ. හොස්පිටල් එකට සල්ලි නම් එවලා තිබ්බා. අප්පච්චිට වැඩ ඇති. වැඩේ කියලා ඉතින් ටෙලිෆෝන් කරන්න බැරි කමක් නෑනේ. අනේ අම්මේ. අප්පච්චි අපේ ගෙදර නම්බරේවත් දන්නවද? ෆෝන් එකක් ආන්සර් කරන්න නැති මිනිස්සයා කෝල් කරයිද? දැන් අප්පච්චි වෙලාවට ස්පිරිතාලෙට සල්ලි යවුවනේ. යා වැඩේ ඉවර කරලා ආයිත් එයි. මට අප්පච්චි ගැන බයයි. මොකට බය වෙන්නද? එයා පොඩි ළමෙක් නෙමෙයිනේ. අයියේ, වාහනේට සල්ලි දීලා පිටත් කරන්න. අර බෑග් එකේ සල්ලි ඇති. අලුතින් බෙච්චිට් කොට්ටුර දැම්මොත් හොඳයි. ස්පිරිතාලෙන් කිව්වා 22G යන්න තියන්න එපයි කියලා. මං ඒව ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අපි යම් පැටියෝ.
ඔව් හිටපු මන්ත්‍රීතුමා ඉන්නවද? ඉන්නවා සර්. මොනවද කරන්නේ? කාමරේ ඇටි මං කතා කරන්නම්. සර්ලා වාඩි වෙන්න. වාඩි වෙවි ඉන්න නම් නෙවෙයි ආවේ. එන්න කියන්නකෝ. किडनैपने දැව්ව කොහෙන් අර එලියට ඇදලා ගන්නකන් තමයි මාත්නේ ඉන්නේ දැන් එස්.අයි. මාත්‍යා මොකද්ද මේ අනිත් චෝදනාව තමුන් පාන බොක්ක මැඩම් ලගේ ගෙදරට මිනිහෙක් කැව්වා මිනිහෙක් මම මොකටද එස්.අයි. මචං ඒට මිනිහෙක් කියවන්නේ උන්දට ඔය මිනිහෙක් ඉන්නේ මේක විහිළුවක් නෙවෙයි මේක බරපතල චෝදනාවක් හරි හරි මට චෝදනාව පැහැදිලි නෑ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මචං ඊරේ පානබොක්ක මැඩම්ගේ ගෙදරට නාඳුන මිනිහෙක් පැනලා මැඩම්ගේ දුව හොඳටම බය වෙලා සිකියුරිටි එකේ හිටපු රාලහාමි කෙනෙකුටත් ගහලා ගිහිල්ලා තියෙනවා නේ මේ මිනිහව අඳුනගෙනද මචං නෑ අඳුනගෙන නෑ මේ මොන වගේ එකෙක්ද කියලාවත් නෑ කලූරේ වැඩි දිනෙක ඌව දැකලා නැහැ. නෑ. මේ අල්ලගෙනවත් නැහැ. ඌ පැනලා ගිහිල්ලා. එස්.අයි. මාත්‍යා උචර ලොකු සිකියුරිටි එකක් දාගෙන ඔය තනි මිනිහා අල්ලගන්න බැරි වුණා නම් ඕකුන් ටික නිකන් අස්කලා දාන්න ඕනේ නේ එස්.අයි. මාත්‍යා වැඩක් නැහනේ. උතන ඉන්න එන්න ලොකු වැඩකාරයෝ. හැබැයි ඉතින් මේ වගේ පොඩි වැඩක් කරගන්න බෑ. හොඳ වැඩේ ඔකුන්ට. පට්ට පදිරි නේ මචං. පානබොක්ක මැඩම් කියනවා ඌ එවිත් තමුන් කියලා. ඇයි hina වෙන්නේ? Sorry sorry. එසයි මාත්‍යා මම්මේ hina වෙනවා නෙමෙයි මට hina යනවා. දැන් එසයි මාත්‍යාම කල්පනා කරලා බලන්න ඔය චූටි මොලෙන් ඔය වගේ ලොකු තාප්පෝලින් වට කරගෙන ඔච්චර ලොකු සිකියුරිටි එකක් දාගත්ත ගෙදරකට මේ මං වගේ අහිංසක මිනිහෙක් කොහොමද මිනිහෙක්ව යවන්නේ එසයි මාත්‍යා හා මං කොහොමද යවන්නේ හරි හරි අපි නිකමට හිතමුකෝ මම එහෙම යවුවමයි කියලා මං මොකටද එහෙම දෙයක් කරන්නේ අනික සිකියුරිටි එක ඒ මිනිහව දැකලා හොඳයි අපි දැනට මේක පිළිගන්නවා. ඒත් මේකට ඉන්ක්වයරි එකක් කරන්න වෙනවා. අවුලක් නැහැ. එස්.අයි. මාත්‍යා. ඔයිසි මාත්‍යාට කියන්න මෙච්චර කාලයක් මම බලාන හිටපු විදියට ඔයිසි මාත්‍යා කියන්නේ අවංකව සාධාරණව වැඩ කරන්න දඟලන පොලිස් කාර්යය. හැබැයි මම මේ අනතුරු ඇඟවීමත් ඔයිසි මාත්‍යාට කළා කියලා කියන්නේ. ඔය පාන බොක්කේ ඇමතිනි ඉන්නව නේද? එයා කියනේවා එච්චර විශ්වාස කරන්න එපා කියන්නේ සයි මාත්‍යා. මොකද දන්නවද? පාන බොක්කට හොඳටම මඤ්ඤං. තමන්ගේ වාසියට තමන්ගේ දරුවව උනත් විකුණගෙන කන જાතියේ බඩක් එයා.